ආයුබෝවන් කියලා පිළිගන්න සියලු දෙනාම අදත් SL Notes YouTube channel එකෙන් ගේන අලුත් වීඩියෝ එකට. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාජයේ නිතර නිතර අසන්නට ලැබෙන නමුත් ඔබ හරියටම දැනුවත් නොවන මේ පිළිකාව කියන තත්ත්වය ගැන. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පිළිකාව කියන්නේ මොකක්ද? ඒ වගේම මේ පිළිකාව ඇතිවන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබව නිවැරදිව දැනුවත් කරන්න මා මේ වීඩියෝ එක තුලදී බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම මේ පිළිකාව කියන වචනය පිළිබඳව මේ පිළිකාව කියන தත්ත්වය පිළිබඳව විවිධ දේවල් ඔබ අසා ඇති. නමුත් ඔබ හරියටම මේ පිළිකාව කියන தත්ත්වය ගැන දන්නවද? පිළිකාව කියන්නේ මොකක්ද? අපි අද ඒ ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න, ඒ වගේම නොදන්නා අයව දැනුවත් කරන්න, මේ වීඩියෝ එක යාළුවෝ අතර share කරන්න අමතක කරන්න එපා. ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් comment section එකේ comment එකක් විදිහට ඒ දේවල් එකතු කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි shark සතුන් පිළිබඳව අධ්‍යයනය කරනකොට අපිට දැනගන්න ලැබෙන කාරණයක් තමයි මේ shark ඒ වගේම සත්වයන් නිර්මාණය වෙලා තියෙන්නේ මේ සෛල කියන ඒකක වලින් කියලා. ඇත්තටම මේ සෛලයක් කියන්නේ මොකක්ද? මේ සෛලයක් කියන්නේ හරියට අපේ නිවසක් වගේ. මේකේ තියෙනවා විවිධ ඉන්ද්‍රයිකා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපේ නිවසේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඉන්නවා වගේ මේ සෛලය තුල විවිධ ඉන්ද්‍රයිකා තියෙනවා. ඒ කියන්නේ විවිධ පද්ධතීන් තියෙනවා. මේ පද්ධතීන් වලින් නැත්තම් මේ විවිධ ඉන්ද්‍රයිකා වලින් විවිධ කාර්යභාරයන් රැසක් සිදු කරනවා. උදාහරණ විදිහට නයෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියා වගේ ඉන්ද්‍රයිකා මගින් ඒවාට නියමිත කාර්යභාරය කරනවා. හරියට දැන් අපි නිවසක් ගත්තොත් එimhe අම්මගේ කාර්යභාරයන් ටිකක් තියෙනවා, තාත්තට පැවරුණු කාර්යභාරයන් ටිකක් තියෙනවා, ඒ වගේම දරුවන්ට පැවරුණු කාර්යභාරයන් ටිකක් තියෙනවා වගේ මේ ඉන්ද්‍රයිකා වලට පැවරුණු විවිධ රාජකාරීන් කිහිපයක් තියෙනවා. ඉතින් මේ එක් එක් අයට පැවරුණු කාර්යභාරයන් නිවැරදිව වුණාම තමයි අපි කියන්නේ මේ ඒකකයේ නිවැරදිව ක්‍රියාත්මක වෙනවා කියලා. ඉතින් මේක සෛලයටත් පොදුයි. ඉතින් මේ සෛලයේ තියෙන විවිධ ඉන්ද්‍රයිකාවන් මගින් ඒගොල්ලන්ට පැවරිච්ච කාර්යභාරයන් නිවැරදිව ඉටු වෙනකොට මේ සෛලයේ ක්‍රියාකාරීත්වයත් නිවැරදිවම ඉටු වෙනවා. ඉතින් මේ සෛල කියන්නේ අපේ දේහයේ නිර්මාණය වෙලා තියෙන ව්‍යුහමය ඒ වගේම කෘත්‍යමය ඒකකය. ඉතින් මේ සෛලයන් එකට එකතු වෙලා පටකයක් නිර්මාණය වෙනවා. මේ විවිධ පටකයන් එකතු වෙලා ඉන්ද්‍රියන් නිර්මාණය වෙනවා. මේ ඉන්ද්‍රියන් එකට එකතු වෙලා පද්ධති නිර්මාණය වෙලා අවසානයේ තමා සත්වයා නිර්මාණය වෙන්නේ. ඉතින් මේ සත්වයාගේ නිවැරදි ක්‍රියාකාරීත්වයට ප්‍රධානවම බලපාන ඒකකය තමා මේ සෛලයේ ක්‍රියාකාරීත්වය. ඇත්තෙන්ම අපි කුඩා දරුවෙක් ගැන සලකලා බැලුවොත් මේ කුඩා දරුවාගේ ශරීර ප්‍රමාණය ඉතාමත්ම කුඩයි. ඒ වගේම තමා එයාගේ තියෙන ඉන්ද්‍රියන් පවා ප්‍රමාණයෙන් කුඩයි. නමුත් අපි වැඩිහිටියෙක් වෙද්දී මේ ඉන්ද්‍රියන් විශාල වෙන්න පටන් ගන්නවා. මේ විශාල වීම සිදු වෙන්නේ අපේ අර තිබ්බ සෛල ටික බෙදෙන නිසා. අපි ඒකට කියනවා සෛල විභාජනය කියලා. ඉතින් මේ සෛල බෙදෙන්න, ඒ කියන්නේ සෛල තියන ගාන වැඩි වෙන්න ප්‍රධානම බලපාන්නේ සෛල චක්‍රය. ඒ කියන්නේ සයිකල් එකක් විදිහට නැත්තම් චක්‍රයක් විදිහට තමයි මේ සෛල බෙදෙන්න පටන් ගන්නෙ. ඉතින් මේ සෛල බෙදෙන ක්‍රියාවලිය නිවැරදිව උනේ නැත්තම් මේ සෛල බෙදෙන ක්‍රියාවලියේ මොකක් හරි දෝෂයක් ඇති වුණොත් මේ සෛල චක්‍රයේ දෝෂය නිසා ඇතිවන සෛලයත් ක්‍රියාකාරීත්වයෙන් ටිකක් වෙනස් මුහුණුවරක් ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ෆැක්ටරි එකක් ගැන සලකලා බලමු. එතකොට මේ ෆැක්ටරි එකේ නිර්මාණය වෙන අයිටම් එකක විවිධ කාර්යභාරයන් විවිධ අංශවලදී අධීක්ෂණය කරනවා. මේ කිසියම් අංශයක දෝෂයක් නිසා මේක නිවැරදිව අධීක්ෂණය නොවුනොත් අපට අන්තිමට ලැබෙන අයිටම් එකේ නැත්තම් අපි නිෂ්පාදනයේ කිසියම් දෝෂයක් අවසානයේදී පැන නැගෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තමයි මේ සෛල ක්‍රියාකාරීත්වයත් සිදු වෙන්නේ මේ සෛල චක්‍රය නිවැරදිව වුණොත් පමණයි. ඉතින් මේ සෛල චක්‍රය නිවැරදිව පාලනය කරන්න අපිට උදව් වෙන ජාන අපේ සෛලය තුල නිෂ්පාදනය වෙලා තියෙනවා. ඉතින් මේ ජානවල කිසියම් හෝ දෝෂයක් නිසා මේ සෛල චක්‍රය නිවැරදිව අධීක්ෂණය නොවුනොත් හැදෙන සෛල ගොඩක් හිතුවක්කාර සෛල විශේෂයක් වෙනවා. ඉතින් මේ සෛල සෛල චක්‍රයේ තියෙන නීති රාමුවෙනුත් එහාට ගිහිල්ලා, ඒ කියන්නේ සෛල චක්‍රයේ පාලනයනුත් මිදිලා ඒගොල්ලන්ගේ හිතුමනාපයට බෙදෙන්න ගන්නවා. ඒ කියන්නේ අනවශ්‍ය ලෙස බෙදෙමින් වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අනවශ්‍ය ලෙස බෙදෙමින් වර්ධනය වෙනකොට එයා අපේ ශරීරයේ තියෙන පෝෂක කොටස් ඒ වගේම රුධිරය එයා වෙත ඇදලා ගන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ අපේ සෛලවල, ඒ කියන්නේ හිතුවක්කාර සෛල ටිකේ නෙමෙයි අපේ අනෙකුත් ඉන්ද්‍රියන්වල තියෙන සෛලවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පෝෂණය අහිමි වෙලා යනවා. ඒ වගේම ඒ රුධිර සංසරණ පද්ධතිය විවිධ දෝෂ හට ගන්නවා. ඉතින් මේ නිසා මේගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. ඒ කියන්නේ සමස්තයක් විදිහට ගත්තට පස්සේ අපේ මුළු සිරුරෙම
ක්‍රියාකාරීත්වය අඩපණ කරන්න මේ පිළිකා සෛල ටිකට පුළුවන් වෙනවා. ඉතින් මේ පිළිකා සෛල මං කියවන හිතුවක්කාරයි කියලා මේ සෛලවලට ඒගොල්ලගේ බෙදෙන සෛල ගොඩෙන් ගැලවිලා ගිහිල්ලා විවිධ පද්ධතිවලට විවිධ ඉන්ද්‍රීන් වලට සවි වෙලා ඒ ස්ථානවලත් බෙදෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ නිසා වෙන්නේ මුළු ශරීරයේම ක්‍රියාකාරීත්වය විනාශ වෙලා අඩපණ වෙලා යනවා. මේ විදිහට තමයි පිළිකා සෛල වලින් අපේ සිරුරට හානියක් සිදු වෙන්නේ. ඉතින් මා බලාපොරොත්තු වෙනවා ඉදිරි වීඩියෝ වලදී මේ පිළිකාවක් ඇති වෙන්නේ කොහොමද? මේකට බලපාන විවිධ හේතු කාරණා මොනවද? ඒ වගේම පිළිකා වල තියෙන විවිධ ප්‍රභේද මොනවද? ඒ වගේම මේ පිළිකාවක් අපිට වළක්ව ගන්නට දැනට විද්‍යාත්මකව තහවුරු කරලා තියෙන සිද්ධාන්ත මොනවද කියන එක ගැන ඕගලත් එක්ක කරුණු බෙදා හදා ගන්න. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න, ඒ වගේම bell button එකත් click කරන්න. ඒ වගේම ඔයගලගේ යාළුවන්ව මේ ගැන දැනුවත් කරන්න, මේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.